අපි දරුවන්ට හොඳ අනාගතයක් හැදේවි කියලා දීර්ඝ බලාපොරොත්තුව හිටියා. දරුවා ඉපදෙනකොටම දරුවට ඉපදුණු වෙලාව අරගෙන අඳහනක් හදලා බලනවා මොකද්ද දරුවගේ අනාගතේ කොහොමද කියලා. බැලුවේ නැද්ද? ඉපදෙනකොට දරුවගේ ජීවිතෙත් එක්ක ඉස්සරහට යාගේ අනාගතේ කොහොමද වෙන්නවද කියලා බලනවා වෙනුවට ඉපදෙනකොට මොකද කරන්නේ? තමන්ගේ දරුවගේ වෙලාව බලනවා. බල්ලා මොනවාගේ අනාගතයක්ද තමන්ගේ දරුවට තියෙන කියලා කල්පනා කරනවා. වේද මහත්තයා කිව්වොත් කේතු හතර වෙන කොටුවේ කියලා පොඩක් කලබල වෙනවා. කලබල වෙන්නේ නැද්ද? පොඩක් කලබල වෙනවා. වේද මහත්තයා කිව්වොත් සෙනසුරු හත් වෙන කොටුවට ඇවිල්ලා තියෙන කියලා කලබල වෙනවා. බාර ආහාර උනේ නැද්ද? පඳුරු ගැට ගැහුවේ නැද්ද? ගැහුවේ නැද්ද? පඳුරු ගැට ගැහුවේ. බෝධි පූජා තිබ්බේ නැද්ද? බෝධි පූජා තිබ්බා. අපල කැපෙන්න කියලා කිරියම්මගේ දාණය දුන්නේ නැද්ද? දුන්නා. එයි වෙලා පොතේ තියෙනවා දරුවට අපලයි කියලා. වෙලා පොතේ තියෙනවා දරුවට හෙනහුරා ලබනවා කියලා. වෙලා කොලේ තියෙනවා දරුවට සෙනසුරුවා ලබලා කියලා. නේද? මොකද කරන්නේ? බෝධි පූජා තියෙනවා, බලිතොවිල් කරනවා, කිරියම්මගේ දාණය දෙනවා. ඇයි? දරුවගේ අපල දුරු වෙන්න කියලා. අපල දුරු වෙන්න කියලා බාරහාර වෙලා ඡන්ද දවසේ ගිහලා මහින්දට කතර ගහනවා. මේකනේ වැඩි. නේද? ගෙදර නේද? ගෙදර මොකද කරන්නේ? වෙලා බලමින්, බලිතොවිල් කරමින්, බෝධි පූජා තියමින්, කිරියම්බාගේ දාණය දෙමින් හෙනවුරා පරද්දන්න හදනවා. ඡන්ද දිනේ මොකද කරන්නේ? හෙනවුරා මහපුටුවට ගිනව. ගිනවෙ නැද්ද? ගිනවෙ නැද්ද? ඒ නිසා අපිට මොකද වෙලා තියෙන්නේ? අපි කොච්චර වෙලාපත බැලුවත්, කොච්චර බෝධි පූජා තිබ්බත්, කොච්චර බාරහාර වුණත්, පඳුරු ගැට ගැහුවත් අපි අවශ්‍ය වැඩේ කරලා නැහැ. එහෙනම් මොකද තියෙන්නේ? අන්නේ අවශ්‍යම වැඩේ දරුවට නෙමෙයි, මේ රටට, පවුලට නෙමෙයි, රටේ ජනතාවට හෙනවුරා ලැබලා තියෙනවා. දැන් දශක ගණනාවක් දැන් මේ තොවිලේ හරියට කපන්න ඕන. මොකද කියන්නේ? කපන්න ඕනේ නැද්ද? හරියට කපන්න ඕන. කවද්ද දිනේ? ඔක්තෝබර් 14 කලින් සුබ මුහුර්තේ එන්නද? එනවා. එතකොට කට්ටිය කියනවා ඔය කිව්වට එන්නේ නැති වෙයි කියලා නේද? මොකද කියන්නේ? සමහර අය කියනවා දැන් ජනතාව මොකද කරන්න හදන්නේ? මේ රටට ජනතාවට ලබලා තියෙන හෙනවුරා කපන්න බලාගෙන ඉන්නවා. එළවෙන ජනාධිපතිත්වන් දෙනකම්. එතකොට මොකද කරන්නේ? ඒ කට්ටිය කියනවා නෑ එන්නේ නැහැ වගේ. එන්නේ නැත්නම් මොකද දන්නවද වෙන්නේ? හෙනවුරාට කලින්ම යන්න වෙනවා. නේද? එහෙනම් රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා නම් ජනාධිපති ඡන්දේ නොතියා වෙට්ටු දාන්න. එයාට වෙන්නේ ගොඩක් කලින් ගෙදර යන්න. මොනවද කියන්නේ? සමහර අය හිතනවා, මෙහෙම හිතනවා සමහර අය. හොඳයි. රනිල් වික්‍රමසිංහ මාර ගැටකාරය මොකක් හරි ගැටයක් ගහයි. මොන ගැටකාරයදනි? මේක උනේ මොකද දන්නවද? දැන් සමහර අය කියනවා තනි മന്ത്രി පාර්ලිමේන්තුවට ගිහිල්ලා මාර සටකපට මෑන්, නේද? තනි මිනිහා ජනාධිපති වුණා මාර මෑන්. ඉස්සරලම අගමැතිකම ගන්න කියලා යෝජනා කරේ සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස ගත්තා නම් රනිල් තාමත් තනි മന്ത്രി බෑ කිව්වා. ඊට පස්සේ යෝජනා කරා පොන්සේකට. එතුමා කිව්වා මට දවස් 3ක් දෙන්න කියලා. ඊට පස්සේ මොකද වුනේ? ගෝඨාභය හිර වෙලා තිබු හිරවිල්ලට දවස් 3ක්වත් බලාගෙන ඉන්න බෑ. සජිත් බෑ කියනවා. පොන්සේකට දවස් 3ක් ඉල්ලනවා. ඊට පස්සේ 3 වෙනි තේරීම තමයි රනිල්. රනිල් මොකද කරේ? දෙන්නම් කිව්වා මහා කිව්වා. නැති වෙන්න දෙයක් නැහැ තනි මිනිහ. පක්ෂයක් නැහැ. ව්‍යාපාරයක් නැහැ. නේද? හා කිව්වා. හැබැයි මතයක් හදලා මොකද්ද? එයා මාරමෑ තනි මිනිහා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ජනාධිපතිකම ගත්තා. මොන මාරමෑන්ද? හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු. තමන් හිරේ දාන්න කියලා ඡන්ද ඉල්ලපු අයට. තමන් හිරේ දාන්න කියලා ඡන්ද ඉල්ලු. ඉගෙන ගෝඨාභයලා කිව්වේ මහ බැංකුවට ප්‍රහාර ඉල්ල කරා. නේද? එයා හිරේ දාන්න ඡන්ද දෙන්න කියලා. තමන්ට එරේව ඡන්ද ඉල්ලපු අය. තමන් පරාද කරන්න ඡන්ද ඉල්ලපු අය. තමන් පරාද කරන්න කියපු ඡන්ද ඉල්ලපු අයගෙන් තමන් ජනාධිපති වෙන එක වීරකමක්. වීරකමක්. ඒක ලැජ්ජ නැතිකම. එහෙම නැතුව මාර ගැටකාරයෙක් නෙවෙයි. එයාට අනිවාර්යෙන් මේ ජනාධිපති ඡන්දෙ තියන්න වෙනවා.